පහුගිය දිනක පූජ්‍ය ගලබඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ අපලබා ආවට පස්සේ ජනමාධ්‍යයට ප්‍රකාශයක් කරලා තිබුණා. අන්නේ ප්‍රකාශයේ කාඩිනල් හිම්පාණන් පිළිබඳවත් සඳහනක් කරලා තියෙනවා. අන්නේ කාරණය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට, ඒ වගේම ඒ පිළිබඳව අපගේ ප්‍රතිචාරය, කාර්ණ හිමිපාණන්ගේ ප්‍රතිචාරය දක්වන්න. ඒක තමයි අද අපේ මාධ්‍ය හමුවේ මූලික අරමුණ. දැන් මේ ඥානසාර හිමියන් තමන්ගේ ප්‍රකාශය මැදහරියේදී ඔහු ප්‍රකාශ කරනවා 2014දී එතුමා ඇවිල්ලා කාඩිනල් හිමිපාණන්ට මුණ ගැහුණයි කියලා. කාඩිනල් හිමිපාණන්ට මුණ ගැහුණ එක ඇත්ත. ඒක ඒ දවස්වලත් අපි දැනගෙන හිටියා. ඒ වගේම ඥානසාර ස්වාමීන් වහන්සේ කාඩිනල් හිමිපාණන්ට මුණ ගැහිච්ච එක ඇත්ත. නමුත් මේ ඥානසාර හිමිපාණන් කාඩිනල් හිමිපාණන්ට මුණ ගැහුණාට පස්සේ එතුමා කාඩිනල් හිමිපාණන්ට පැවසුවයි කියන කාරණා පිළිබඳව අපිට එකඟ වෙන්න බෑ. ඒ දේවල් පිළිගන්න පුළුවන් කමක් නෑ. උන්වහන්සේ ඒ දේවල් ඒ වෙලාවේ කාඩිනල් හිමිපාණන්ට ප්‍රකාශ කළා කියලා. ගලබඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ කියනවා උන්වහන්සේ මේ කාඩිනල් හිමිපාණන්ට කිව්වා කියලා සහරාන් කියලා මිනිහෙක් ඉන්නවා. ඒ ඉන්නේ කාත්තන් කුණ්ඩියේ. ඔහු කඩු කිනිසි අරගෙන සැරිසරනවා. මිනිසුන්ට එළියට බහින්න දෙන්නේ නැහැ. මේ ගැන සැලකිල්ලෙන් ඉන්නට කියලා. මොකද කතෝලිකයන්ට ප්‍රහාරයක් එනවා කියලා. එහෙම කිව්වයි කියලා ඥානසාර ස්වාමින් වහන්සේ ඒ ප්‍රකාශයේදී කියනවා. කාර්ණල් හිමිපාණන් එතුමා මුණ ගැසුණා වුණාට මේ කියන දේ, ඒ කියන්නේ සහරාන් පිළිබඳවවත්, සහරාන්ගේ කටයුතු පිළිබඳවත්, එහෙම නැත්නම් කතෝලිකයන්ට ප්‍රහාරයක් එල්ල වෙන්න තියෙනවා කියන එකවත් ඥානසාර හිමිපාණන් කාඩිනල් හිමිපාණන්ට ප්‍රකාශ කරලා නැහැ. අන්න ඒ කාරණය අපි ප්‍රතික්ෂේප කරනවා. කාඩිනල් හිමිපාණන් මේ කොටසේ ප්‍රකාශයේ තියෙන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රකාශ කරන්නට කියලා අපිට කියා තිබෙනවා. දැන් මේ ඥානස ගලබඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ මේ විදිහට කරුණු, අසත්‍ය කරුණු මාධ්‍ය ඔස්සේ ජනතාව අතරට ගෙන යාමෙන් ජනතාව තුළ ප්‍රශ්න මතුවෙන්නට පුළුවන්. ඒ වගේම සභාව පිළිබඳවත් කාර්යනු නිපාණන් පිළිබඳවත් එක්තරා විදිහක කලකිරීමක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසායි අපි මේක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ. මේ ගලබඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ කාර්ණල් හිමිපාණන්ට මේ කිව්වයි කියන දේවල්. එහෙම දෙයක් කාර්ණල් හිමිපාණන්ට එතුමා විසින් කියා නැහැ. එතුමා කියලා තියෙනවා කාර්ණල් හිමිපාණන්ට මුස්ලිම් අන්තවාදයක් ගොඩනැගීමෙන් තියෙනවා කියන එක පිළිබඳව එතුමා කියලා තියෙනවා. නමුත් නිශ්චිය තොරතුරු, ඒ කියන්නේ මේ සහරාන් පිළිබඳවවත්, සහරාන්ගේ කටයුතු පිළිබඳවවත්, එහෙම නැත්නම් කතෝලිකයන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා කියන එක පිළිබඳවත්, එහෙම දෙයක් ඥානසාර හිමිපාණන් කිසි විටක කාඩිනල් හිමිපාණන්ට කියලා නැහැ. ඒ නිසා අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක අසත්‍ය ප්‍රකාශයක්.
මේක තමයි අපිට කියන්නට ඕන උනේ අද මේ මාධ්‍ය හමුවෙන් ජනතාවට කියන්න ඕන උනේ මෙන්න මේ කාරණය පිළිබඳව. ඒ ඇරෙන්නට දැන් පාද තප්පර